මවා හිඳින කෞරවනය දේශකාණන් වහන්සේ කොළඹ හත බුලස් පටු මග ශ්‍රී ජිනේන්රාරාම විහාරාධ්‍යේපති, ශාස්ත්‍රපති පූජජයපාද බඹරගම සෝම රථන ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් බොරලැස් ගමුව දිවුල්පිටිය පින්වන්ත පිරිසක් ගම්පහා කරවිට හේමන්ති ගුණවර්ධන මහත්මිය අතුරගිරිය ඔරුුවල අනෝජා අයිරංගනී මහත්මිය, අගලවත්ත දාපිළිගොඩ නන්ඩා ගුණවර්ධන මහත්මිය සමඟ මොනරාගල දොඹගහවෙල ඩී කරුණාවතය මාතාව ප්‍රධහන පෙරිස. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අමරදේව මැදිරයේ පටිගත කරන මෙම ධර්මදේශනය BC ධර්මදේශනා යුබ නාලිකා බෝස්සේද ඩයිලොක්TVව විසි පහා පියTVව අනු හතර ජය රූපවාහැනිය ඔස්සේද විකාශය වන වග සිහිපත්කිරීමට කැමතියි. සැදහැවතුනේ ධර්මස්ශ්‍රවනය සඳහා තිසාරණ සහිත පංචසේලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස දං සරණංගච්ඡාමි බුද්ධන් සරණංගච්ඡාමේ දම්මං සරණංගච්ඡාමි දම්මං සරණංගච්ඡාමේ සංගන් සරණංගච්ඡාමි संघं शरणं गच्छामि दुतें अम्पे बुद्धं शरणं गच्छामि दुतें अम्पे बुद्धं शरणं गच्छामि दुतें अम्पे धम्मं शरणं गच्छामि दुतें अम्पे धम्मं शरणं गच्छामि दुतें अम्पे संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि තති අම්පෙ සංගං සරණංගచමි තතියම්පෙ සංගං සරණංගච්చාමි පානාත පාතාවෙරමනී සිඛපදං සමාධයාමි පානතිපාතාවෙරමණී සිකාපදං සමාධයාමි අඳන්නදානාාවරමනී සිඛපදං සමාධයාමි අධන්නදානාවෙරමණී සිකාපදං සමාධයාමි කාමේසු මෙච්චාචාරාාවරමනී සෙකාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණී සික්කාපදං සමාධයාමිසාවාදාවරමනී සෙකාපදන් සමාධයාමි මුසාවාදාවෙ වෙේරමණී සික්කාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානාවේරමනී සිකාාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ටානා වෙරමනී සික්කාපදං සමාධයාමි විසරනේන සද්ධෙන් පංච සේලං ධම්මන් සාදුකං සුරක්හිෙතංකත්වා අපපමාදේන සම්පාදේත ආමබන්තේ සාධෝසාධෝසාදුු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසග මොක්හදන් ධම්මස්සවන කාලෝ අයංභදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා දම්මා සවෙනෙකාලු අයං භදන්තා නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒ භගවත්තුූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය අතිගෞරුවණීය මහා සංගරත්නෙන් නමස්කාරපූරකු අවසර, ධර්මස්ශත්‍රවනාබිලාස කාරුණෙක මව්වරුණි පියවරුුණි දරුදැරියනි පින්වත්නෙ. ශ්‍රී ලංකා ගුවන්නදිලේ සංස්ථාවේ ස්වදේශීය සේවේ ඔසේත් පවිිකාශනය වන දෛනික ධර්මදේශනාවටයි ඔබ හැම දෙනාම එකතුව සහසම්බන්ධව සිටින්නේ. පෙන්වත්න මේ උතුම් දේශනාවන් සඳහා සද්ධහාාවෙන් ඕනෑකමෙන් යුක්තව දායකත්වේ දරමින් ඔබ නිරන්තරෙන්ම සැලසාගන්නවා. ධර්ම දානමේ පිංකම සියලු දාානයන් පරයා දෙනු ලබන අති ශ්‍රේෂ්ඨම දානය බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඉපදමින් මැරමෙන් එපදමින් මැරමෙන් ගමන් කරන සංසාරේ අවිද්‍යා අන්දකාරෙන් අපි නොෙක් විදිහේ සංස්කාරයන් පොදිබැඳගෙන මේ සරීරය උපාදාානය කරගනිමින් තැඩිවල්ලා ගනිමින් මමත්වය මත ඒ අපි හදාගන්න සංඥාව හේතුවෙන් ඇතිවන එකෙලෙස් ධර්මයන් පරමාර්ථය වැසී පවතින ස්වභභාවය මුල් කොටගෙන අපි මෙ සසර ගමනේ ගමන් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යායන් තන්හාපෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්්‍ර තත්්‍රාභිනන්දිනී සේයති දං. කාමතන්හා බවතන්නාවි බවතන්නා. පෝනෝ භවිකා අපිට පුනර් භවයක් ඇතිකරන්නට මේ සසර දුක ඇති කරන්නට මේ නන්දිරාගය ඒ උපත්තිය පිළිබඳව භවය පිළිබඳව මිනිස්සුන් සත්වයින් ඒ ඒ ජාතීන් තුළ හටගන්න කැමැත්ත නිසාවිෙන් රාගය නිසාෙන් ආශාව නිසාාවෙන් මේ ගමන අපට නවත් අන්න අපහසවෙලා තියෙනවා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්්‍යයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරනවා සුවිසේසි දේශනාවක් ඒ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායට අංගවසයෙන් දක්වන සූත්‍රදේශනාවන් අංකවසයෙන් දක්වන සූත්‍රදේශනාවන් ඇතුළත්වන සූත්‍රසංග්‍රයි ඒ සඳහන්වන චලාපිජාති සූත්‍රය තරමක් නොහුරුවත් සසර ගමන පිළිබඳව ඉතා මනා ධර්මාවබෝධයක් ලබා දෙන්නට මේ දේශනාව ඔබට උදව්වෙනවා සංසාරය ගමන් කරන සත්වයෙන් කොටස් හයකට බෙදලා උපපත්ති අනුව ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මිකත් භෞතික වූත් දිවිපත් මේ සාර්ථකත්වය අසාර්ථකත්වය නිවීම සැනසීම පිළිබඳ ඉතා මන විග්‍රහයක් සිදුකරන සූත්‍රදේශනාවක් මේ චලාභි ජාති සූත්‍ර දේශනාව කියන්නේ. සරලොවූත් ගැඹුරු දර්ශනික මඟ පෙන්වීමක් මේ දේශනාවතුළින් අපට ලබන්නට පුොළුවංකමතියවා නිරන්තරයෙන් අපි ජීවත් වෙද්දී අපේ ජීවිතය ධාර්මික ජීවිතයක් බවට පත්කරගන්න ටඕන. සසර බිය දැනගන ජීවත් එන්න ඕන. සංයුත්ත නිකායේ චුතිංගීුත්තයේ සූත්‍ර දේශනා ගණනාවක්තියනවා. මේ සංසාරයේ ගමන් කරන සත්ත්වයක් කොයි ආකාරෙන් ගමං කරනවද කියන එක පිළිබඳව අපට ඉගෙන ගන්න. තර්මාවබෝදය ලබන්න. එ වගේ දූත සූත්‍රය බාලප්ඩිත සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් වගේම ත්‍රිපිටකේ පුරාවටම සසර ගමන ගමංකරන සත්‍යයා කොයි ආකාරෙන් ගමංකරනවාද කියල බුදුපාණන් වහන්සේ අපට දේශනා කළා. එදිව ඇසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්්‍යයාගේ චුති උප්පත්තිය දුටවා. දෙවදුත්ත සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවෘර්තව පවතින ගෙවල් දෙකක මැද මිදුලේ වැඩසිටින ඒ ආය උත්තමයා ඒ ගෙවල් දෙකෙහිම පුද්ගලයන් මොනවාද කරන්නේ හට දෙයන්නේ කොහේ ඉඳලදාව කනාාඩියක ඉඳම් බලාගෙන ඉන්නෝ වගේ පිනත්තිමේ සසර පිළිබඳ දැක්කා ඒ සසර පිළිබඳ දැකල සත්‍යයා සංසාර ගමනය විවිඳින අප්‍රමාන දුක්කයන් පිළිබඳ සංවේගයෙන් ලෝක සට්්‍රයා කෙරේ හිතානු කම්පිතව ප්‍රසාන්තිනාය කමාමෑණි බුදුපියාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරනවා. පිනත්ති සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන අවස්ථාවේ වැඩ සිටියේ ගිජුකුළු පරුවතේ ගිජ්ජකූට පරවතේ. පිනත් ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපේට වැඩම කරලා වන්දනා කරලා එකත් පස්සකව වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශශ කරනවා ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස අර පූර්ණ කස්සප උපත්ති අනුව පුද්ගලයෙන් හය දෙනෙක් නම් කරනවා කෙනෙක් කලුපාටයි කියවා ක් රතුපාටයි කියනවා තව කෙනෙක් නිල්පාටයි කියනවා තව කෙනෙක් හපාටයි කියනෝ තව කෙනෙක් සුදුපාටයි කියනවා තවත් කෙනෙක් සුදෝ සුදුයි කියනෝ පරම ස්වේතවරණයෙන් යුක්තයි කියනවා මේ විතියට ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ පූර්ණ කස්සප ආගමික ශාස්රරය ශාත්‍රුවරුන්ගෙන් එක්ක් ඔබ උසස් අධ්‍යාපනයේදී දහම් අධ්‍යාපනයේදී සාාත්‍රුවරුන් පිළිබඳව ඉගනක නැති සූත්‍ර ධර්මතුලින් අපිට බුදු පාණන් වහන්සේ මේ පුද්ගලයන්ගේ නොුවෙක් විදිිය දෘෂ්ටි වාද පිළිබඳව සාමාඥ්‍ය පල සූත්‍රය වැනි සූත්‍ර තුළ සඳහන් වෙනවා. කෙනෙක් කන්හාභිජාති කළු උපත්යක් ලබන පුද්ගලයින්. නොයෙක් විදිහේ පාපක්‍රියයාන් සිද්ධ කරමින් අසද ධර්මණියලමෙන්.ඉතාම අවාසනාවන්ත දුක්කධායක ජීවිතයක් ගෙවන ඇත්තන්, සන්හාය ජාති කළු උපත්්‍යයක් ලබන ඇත්තෝ පහත් කුලවල ඇත්තෝ මෙ විදිහට නම් කලා පූර්ණකශ්ප. නීලාභිජාතෝ තවත් කොටසක්කන්නවා නිල් පාට නිල්වර්ණයෙන් යුත්තාය. නොයෙක් විදිහේ වැරදිී ක්‍රමෝපායන් අනුගමනය කරමින් අධ්‍යාත්මික ජීවිතය පස කළා බෞතිකටවය වෙනුවෙන් තම ශ්‍රමණ ජීවිතය ගත කරන ශ්‍රමණ පිරිස් තමයි මේ නිල් වර්ණයෙන් යුක්තව නම් කල්ලා තියන. පූර්ණකාශප. එවගේම ඊළඟ කාරණය ලෝහිතා භිජාති රතු වරණයෙන් යුතු පිරිස. නිගන්ට ඒක සාටක නිගන්ට පාර්ශවයේ ඒ ශ්‍රාවකයෙන් පිරිස ඒ පූජකයිෙන් පිරිස නම් කරලා තියෙන්නේ රතුපාටින්. එවගේම කහපාට. නම්රලා තියනවා අයයාගේ ශ්‍රාවක ශ්‍රාවිිකාවන්න. සුක්කාබිජාති සුදුපාටී නම් කරලා තියනවා ආජීවකආදි පිරිස පරම සුක්කාබිද ජාති. ඉතා සුදුුවරණෙන් යුතු පිරිස මක්කලී ගෝසාලවැනි එතාපස ශ්‍රමණ සම්ප්‍රදායන්ට අයත් පිරිස. මේ අමනෝග්ඥ අවිද්‍යාත්මක අතාාර්කිික යථාර්ථය පෙන්නුම් නොකරන අසත්‍ය බෙදීම බුදුපාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් සංසාරය ගමන් කරන සත්ත්‍යයා ක්‍රම හයක්තියනවා ආනන්ද මමයි ක්‍රමහය පැහදිලි කරන්නම්. බලන්න පින්වත්න ඔබ මේ ක්‍රමහයෙන් කුමන කොටස්සකට අයත් අයක්ත කියලා. ලෞකිිකවුත් අධ්‍යාත්මිකවුත් අපි අපේක්ෂා කරන නිවීම සැනසීම ලබන්නට අපි මේ උපපත්තීන්ගෙන් මේ චරිත ස්වභාවයන්ගෙන් ඉතාම හොඳ පුුණනිවන්ත චරිතයක් වෙන්න ටඕන හොඳට මතකතියාගන්න මේ කරු හය එ වගේ මේ කරුණු හය පිළිබඳ ඔබ මෙනෙහි කරන්න තාය ප්ඥ භාවනාමය ප්ඥා මේ කරුණුහය නිරන්තරෙන් සිත තුළ වඩන්න භාවිතාය බහුලී කතාය නිරන්තරෙන් භාවිත කරන්න බහුලව පොහුණු කරන්න ජීවිතය සැනසීම ලැබෙනවා. පළවෙනි කාරණය කලු උපපත්තියක් ලබල කලු දහමක් අනුගමනය කරන ඇත්තන් කලු කියනවර්ණය අපි හැමෝම දන්නවා නිරන්තරෙන්ම යහපතට යොදා ගන්න අසුභය දුක පීඩාව ඇති කරන අවස්ථාවල දී භාවිත කරන එකක් ඉතාම දුක්කදායක වේදනාකාරී දුප්පත් ජීවිතයක් ගත කරන ඇත්තෝ තවතවත් දුකට පත්වෙනවා කායිකා සංවරෙන් වාචසිකා සංවරෙන් මානසිකා සංවර කායවාක් මනෝ අසංවරෙන් සීලෙ බැහැරව තොරව ඒ ඇත්තන්. තමන්ගගේ ජීවිතය ගත කරනවා. දුකට පත්වෙලා ඉන්නේ. නොෙක් විදිහේ ලෙඩරෝග හැදිලා. එදිනදා වේල හරිහම්බ කරගන්නට විදිහක් නෑ. නිරන්තරයෙන් පීඩාවෙන් යුක්තෝමයි ගත කරන්න ඇතම් අවස්ථාවල නොයෙක් විදිහ අංගවිකළ තත්ත්වයන් ශරීර ඔත්පල තත්වයන් එහෙම උපත්ය ලැබු ඇත්තන් තමන්ගේ චරිතය ගොඩනගා ගන්නේඉතාම අධාර්මික පිළිවෙලට ස බැහැරව පාපී ජීවිතයක් ගත කරනවා. සොරකම් කරනවා මංකොල්ල කනවා මත්ද්‍රව්විය මත් පැනට ලොල් වෙලා නොෙක් විදිහේ කේලාම් කියනවා. හිරව ඔතක් බෙඳගන සමාජය කරන්නට තියන ඉතාම නරකම මානව හිතවාදී නොවන ආත්ම දියුණුවට අධ්‍යාත්මික සංවර්ධනයට බාධාවන ඉතාම පාත්ගන්නේය ක්‍රියාවන්මයි සිද්ධ කරන්නේ. මොනෝහරි කේලමක් කියලා කිය කරි හොයාගන්න බලනවා. මොනහරි දෙයක් විකුණලා ජීවත්තෙන්න්න බලනවා. මේ මනුස් ජීවිතයක් ලැබීම වටිනාකම හඳුන ගන්නන්නේ නෑ ඊළඟ පුද්ගලය තමයි කලු චරිතයක් දුප්පත් උපදින චරිතයක් නමුත් සුදු ජීවිතයක් ගත කරනවා කොයි තරං නැති බැරි වුණාත් මේ සසර බිය දැකලා එතැනත්තා තැනැත්තිය මෙලව සැනසීම පිණිසත් මෙලව ආලෝකයේ පිණිසත් සංසාරික සුවේ පිණිසත් කටයුතු කරනවා ඒ සාන්තිනාය අමාමෑණී බුදුපාණන් වහන්සේ සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පාරමිතා පුරල අපිට කියල දුන්න ඒ උතුම්ම සැනසීම නිවීමේ මාර්ගය ස්යාගන යනවා. පිංකුසල් සිද්ධ කරමින් තී්‍ය මානුසිකාදී සම්පත් ලබනවා. එවගේම තවත් අයෙක ඉන්නවා කළු චරිතයක් ඉතාම දුක්කදායක චරිතයක් ජීවිතයක් උපපත්තියක්. ඒ උපත්තිය දුකදායක වුවත් ඒ පුද්ගලයා කළුත් නොවන සුදුත් නොවන ධර්මයක් ජීවිතය ප්‍රගුණ කරනවා. පිනත් නි මොකක්ද මේ කළුත් සුදුත් නොවන ධර්මය කලකයන්. සතරාපා දුකටපත් නොවන එවගේම මේ සසරේ ඇද බැඳ තබන් නැති සදාකාලික සැනසීම නිවීම ඇතිකරන මාර්ගය පදගන්නවා. උතුම් නිවනට පත්වෙනවා. දුක්කදායක ජීවිත උපත්තියක් ලැබුවා න. ඉතා වේගෙන් එත්්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කොටගෙන යාරි අස්්ඨාංගික මාර්ගයේ ගමන් කරලා ඒ සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය ලබනවා පින්න්නතිමේ ලො මේ තුං ආකාරය බෙදීම ගේ ලෞකිකත්වය දියුණුවටත් ලෝකෝත්තර දියුණුවටත්දන්සේ දහුණුවට යොදාගන්න අපට පොළුව අංකම තියෙනවා. පලවෙෙනක කු උපපත්තියක් කලු ධර්මතා චරිතයක් පොහුණු කරන්න. කළුපත්තියක් සුදු ධර්මතා පොහුණු කරන්න ජීවිතයේ. කලු උපත්තියක් තුවෙනි කාරණය කළුත් නොවන සුදුත් නොවන ඒ උතුම් නිර්වාණය ලබනවා හතරවෙනි කාරණය සුදු උපත්තියක් කළු ජීවිතයක් ගත කරනවා සංසාර කලපිනට බොහෝ සම්පත් ලැබෙන ඇත්තෝ ඒ සැප සම්පත් බුත්්ති විඳන ගමන් ඒ අය නොෙක් විදිහ පස් පවතාසාකුසල් කරනවා දුකින් දුකට පත්වන දේමායි සිද්ධ කරන්න ඒවගේම සුදු උපත්තියක් සැපදායක උපත්තියක් ලබනවා ඒ සැපදායක උපත්තිය තවතවත් සැපදායක සතුටුදායක කරගන්නට අප්‍රමාධි සිත වඩාගන නිරන්තරයෙන් පංකුසල් වඩනැත්තෝ සුදු පත්තිය සුදු ධර්මතා ප්‍රගුණ කිරීම සුදු චරිතයකින් යුතුව සමාජයේ සැරිසරණවා ඒ වගේ පින්වන්ත ඇත්තු කොයි තරන් අපට හමුවේවාද. තමන් ලබපුසාංසාරික ත්‍යගේ වාසනාගුණේට පින්පල මහිමේයට එ ලැබුණු දායාද වස්තු සම්පත් තමනුත් බුක්තිවිඳමින් අන්න අය සමගත් බෙදා හදා ගනිමින් තර්මානකූල ජීවිතයක් සතුට අන්ත ජීවිතයක් ගේවන පින් මත්ලි. අය දිව්‍ය මානුසිකාද සම්පත් ලබනවා. එවගේම තවත් පුද්ගලයක උපත්වය ලබනවා සුදු උපත්යක් පින්මන්ත උපත්තියක් ලස්සන සරීරවලින් ආයු වන්න සැප බල ප්‍රඥා කියන මේ පංච මහා බලයෙන් ආඩ්‍යව උපපත්තිය ලබනවා ඒ වගේම සුදුත් නොවන කළුත් නොවන තත්වයකට ඒ උතුම් සාන්තපදයට අත්තකුසලයට තමන්ගේ මාර්ගය පාදගන්නවා ඒ සඳහා සක්‍යතාවේ හැකියාව තමගේ ජීවිතය ප්‍රගුණ කරනවා කාමච්චන්ද ව්‍යාපාද තිනමින්ද උද්දච්චකුක්කුච්ච විචිච්චා කියන නීවනන ධර්මයන් තදංග ප්‍රහාණය කරනවා විස්කම්බන ප්‍රහාණය කරනවා නිවන ආවරණ කරන ධර්මතා ඉවත් කරලා උතුම් සත්‍යාවබෝධයට පත්වෙනවා නි රන්තරය ම අපේ ජීවිතේ අමාමෑනේ බුදුපාණන් වහන්සේ අපට පෙන්වා දුන්න මේ චරිතහය පිළිබඳව උපපත්තින් හය පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් මම මේ මගේ සුදු වූ චරිතයක් සුපත්තියක් සුදුූ උපපත්තියක් සුදුත් නොවන කළුත් නොවන එ උතුම් නිවීම ලබන දහමක් අනුගමනය කරනවා කිය අධිෂ්ඨානයක් ඇති කරගන්න. ප්‍රාර්ථනයක් ඇති කරගන්න. ඒ ප්‍රාර්ථනය හිතතුල ක්‍රාත්මක වන විට නිරන්තරෙන් භාවිත වෙනවිට සදහන් කළ පරිදි බහුලීකෘත වෙන විට බොහෝසේ පුහුණු කරන විට පිවත්ති නිරා ආශයෙන්ම ඒ සමුතිය මිරිගුවක් විදිහට අපට පේන ගන්නවා විදර්ශනා නුවනෙන් යුත්තව ඒ ප්‍රත්‍යක්ෂය අවබෝධ වෙලා එවතුම් සාන්ත පදය නිවීම ලබනවා. පින්මත්නී අප සාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ තවරම් බිහිරි වැඩවස්සන සමයක්. ස්වාමීන් වහන්සේලාට ඇහෙනවා දිනහතක් පුරාවට ද සූකර කියන ඌරු වැද්දගේ ගේ පැත්තෙන් ඌරු මරණ සද්දේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස රටේ මොනෝහරි ලොකු මංගල්ලයක් ඇති ඒ කයි මේ සතියක් පුරාවටම ඌරන් මරන්නේ මෙ චුන්ද සූකර අපාමා මෑණි බුදුපියාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා නෑනෑ මහනෙනි. මිච්චුන්ද සූකර තමංගි ජීවිතේ පුරාවටම රැස්කරපුදේ අරගන යන්න සූදානන් වෙනවා. ඔය දින හත පුරාවටම ඌරං මරණ සද්ද්‍ය නෙවේ යැහුුණේ. ඌරං මරණ සද්ද තමන්ගේ ලතෝනිය මරණාසන්න වේදනාව ප්‍රකාස කරන හැටිය ඇැහුණේ කලු චරිතයක් කලු උපපත්තියක්. එවැනි ජීවිත අපේ සමගමේ පරිසරේ කොයි තරං සැරිසරනවාද පිනත්ති ඒ අය කෙරෙහි අනුකම්පා කරන්න. කරුණාව දක්වන්න නොදැනීම නිසාච ලබා උපන් උත්තම මනුෂ්‍ය භාවය පිනාස කරගන්නවා. තමන්ගේ හපතටත් අනුන්ගේ හපතටත් සමාජයේ හාපතටත් මේ ලබා උපන් මනුෂ්‍ය ආත්මය මනුෂ්‍ය සරීරය චුදාගන්න නෑ. එනිසා මේ ශරීරය වටා අපි සකසගාන අධ්‍යාත්මික ශරීරය තුළින්. සසර ගමන සැපවත්වෙනවා සංසාරෙන් නිවීම අපට ලබන්න පුළුවංකම තියෙනවා. කන්හන් දම්මං විප්පහාය සුක්කම් භාවේත පණ්ඩිතෝ එ කළු ධර්ම ඉවත් කරලා නිරන්තරයෙන්ම කුසල් දහම් බදන්නට ඕන කරනවා. කුධර්ම අකුසල් ධර්ම ඒගේ කෙලෙස් ධර්ම කියලා අපි ඔබට මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඔබ දුකට පත්වෙන ඔබ පිඩාවට පත්වන ඔබේ කඳුල සංවේගය ඇතිකරන චේතනා සිතුවිලි ඉවත් කරලා සත්තුටු දායක සැනසිලි දායක ලබන මාර්ගය කියල දෙන්නට. මේ වර්ගී කරණය තුළ අපි දකිනවා කළු උපපතියක් දුක්කදායක අසරන උපත්තියක් ලබනවා නමුත් සැපදායක ජීවිතයක් ලබන ඇත්තෝ. සුනීත වැනි අය සුනීත මහාරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ආදී මේ ශාසනය තුළ ගොඩාත් අපිට උදාහරණ සීපත්වෙනවා දුක්ක දායක උපපත්තියෙන් ඒ උතුම් නිවීම ලබපු අය සම්බන්ධව සුනීත සැඩල් කුලේ උපත්තිය ලබල ඒ අපවිත්‍ර ද්‍රෞවිය අසූචි ආදිය කදද බැඳගන අරං යනවා පින්වත්තිමේ මෑතක මහත් මේ ක අපට කිව්වා. මේ කොළඹ ප්‍රදේශේත් අසූච්චි ආදිය අරගන නවා කියලා. අද වගේ නලපද්ධති තිබ්බෙන. එහෙම පිරිසක් මේ කොළඹ ප්‍රදේශත් ඉඳල තියනවා. එවැනි ෘතියක් කරමින් පාත්‍යයි සම්මත කුලවල තමන්ගේ ජීවිතේ ඉතාම දුක්කදායකව ගත කරනවා. බුදුපියාණන් වහන්සේ වැඩම කරන විට වහම බයෙන් තැතිගැනිලා. මෙසුනීත අර අපවිත්‍ර සියල්ල අරගන කානුකට ගිහිල සැඟවුනා ඒ වෙලාව සම්මහා සම්බුදුරජාණන් වහන්සේ. ඔය අසූචි කඳ පැත්තකින් තියලා එන්න නිවීම ලබන්න සැනසීම ලබන්න කලුත් නැති සුදුත් නැති. ඒ උතුම් සැනසීම ලබන්නට මා සමග එන්න කියලා. මේ විදිහට බොහෝ සුදුචරිත අපි දකිනවා පින්වන්තජීවිත ලබන ඇත්ත ඒ පිනට පයින් ගහලා තමන්ග ජීවිතය අවාසනාවන්ත කරගන්න හැටි තැම් මේ කරුණු හයෙන් කොයි කරුණටද ඔබ ඇතුළත් වනේ කළුඋපත්තියටද කළු ධර්මතා ගොඩනගන චරිතයටද සුදු උපත්තියටද සුදු ධර්මතාගොඩනගන ප චරිතයටද. හැබැයි පින්මත්න ලාවට සුදු ලාවට කලු එහෙම චරිතයක් පිළිබඳව මෙතන බුදු හාමුදුරු පැහැදිලි කරලනෑ. ඒ රජු ප්‍රතිපත්තියෙන් යුත්තව මේ ආරය මාර්ගයේ ගමන් කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන කරනවා. බලන්න පෙන්වත්ති දෙවිදත් තෙරුන් වහන්සේ සුදු උපත්යක් ලැබවා නමුත් නොෙක් විදිහ අධිගමයන්ට පත්වෙලා ්‍යාන ආදිය ලබාගත්තත් මේ දෙවිදත්තෙරුන් වහන්සේ පාපයෙන් වැසීගිය සංග බේදය කළ ආනන්තරය පාපකර්ම කළ සුදු උපත්තියක් කළු ධර්මතා ප්‍රගුණ කරන කළු චරිතයක් පෝෂණය කරන පුද්ගලයෙක් බවට හිමි නමක් බවට දෙවිදත්තෙරුන් වහන්සේ පත් වනාා. එනිසා පුංචි දරුවන තරුණ දරුවන ඔබ නිරන්තරෙන්ම ඔබ සිටිනා තැනින් වඩ වඩාත් සත්තුටු දායක තැනකට යන්නට නම් ඔබේ හිතේ කරුණාව මෛත්‍රිය ගොටනගාගන්න. ඒ කරුණාව මෛත්‍රිය ගොඩනගා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන අද සමාජයේ දුකට පත්වෙන්නේ පාපෙන් වැහිල තියෙන්න්නේ මේ ලෝක පාලක ධර්ම හිරි ඔතප කියන ධර්මතා නිරන්තරෙන් මේ සමාජයේ තුළ ක්‍රියාත්මක වෙන නිසා ලච්ඡාව බය කියන එක විලවත්න පාපේට තමන් දුකට පත්තේ අත්තාානුවාද බය පුද්ගලයාකි ජීවිතේ නෑ පරානුවාද බය අන්න අය දුකට පත්තෙ දණ්ඩ බය දඩුවමට බය ඇතිවීම එවගේම නරක තිරිසං ප්‍රේත ඒ අපායන්ට දුක්කයන්ට ගොදුරු වෙයි කියන බය සස්සර බය අද තරුණ පිරිස ලගත් බොහෝම අඩුවෙන් එකී මානසිකත්තයෙන් යුතුවයි කටයුතු කරන්න. එනිසා පිරිස දුකෙන් දුකට පත්වනවා පිනත්නි නිරන්තරේ මපි සීලයහි පිහිටන්නට ඕන සීලෙහි පිහිටල සමාධය වඩන්නට ඕන එ කුසල් සිතේ එක බව කුසල චිත්තා සේකක්ගතාව අපේ ජීවිතය ප්‍රගුණ කරන්නට ඕන සමාධිය තුළ යථභූධ ඥාන දර්ශනය ඇති කරගන්නට නිබ්බිධාව ඇති කරගන්නට අවබෝධයෙන් යුත්තව මේ සසර පිළිබඳ කලකිරීම ඇති කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන ඒ තුළින් අපිට අමාමැහැණේ බුදුපාණන් වහන්සේ අනු දැන වදාළ ඒ ප්‍රඥාලෝකය ලබන්නට ඒ පරමසාන්ත වූ නිවීම සැනසීම ලබන්නට අපට ශක්තිය ලැබෙනවා මෙදේශනාකට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්ත්‍රීීමක දේශනාව ඉතා හොඳින් අපේ ජීවිතට යොදාගැනමින් ජීවිතය පිළිබඳව ප්‍රත්තිවේක්ෂාවක් කරමින් සුතමයේ පඥ්ඥාවෙන් චින්තාමය ප්ඥාවට න්තාම ප්ඥාවෙන් භාවනාමය ප්ඥාව ප්‍රඥාවට අපේ ආධ්‍යාත්මය යොමු කරලා ඒ සෞ් කෙලෙසුන් නැසලා ඒ චතුරාර් සත්‍යා ඔබෝධය ලබන්නට මේ උතුම් ධර්මාණ සන්සේම ඔබ හැම දෙනාටම එකසේ හේතුවාසනා වේවාකල ප්‍රාර්ථනා කරු සාධූ, සාධූ සාධූ ධර්මදේශනාවේ, දායකත්වයන් සහිපත්කිරීමට අවසරයි, බොරලෙස් ගමුව දෙවුල් පිටිය, ගොවිකම් පෙදෙස, දෙසිය දහනාවයෙන් තිස් දෙකනිවසේ පදිංචි පිංවත් පිරිස, ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වෙනවා, පැපිලියාන එකසිිය හතෙන් එක ලිපිනෙහි සුජීවත්ව සිට, පලෝක ්‍රාප් වන්නට යෙදනුමට වසර දහයකට පෙර KHK සමරණයක මැතිනිය මෑණියන් සිහිපත්කිරීම එතුමයට පින් අනුමෝදන් කිරීම, වසර පනස් දෙකකට පෙර පර්ලෝක ප්‍රා්ත වූ FC සමරණයක අදරණය පියාණන් සිහිපත්කිරීම පිනනුමෝදන් කිරීම, නමින් මේ පරලව ගොස් පින් අපේක්ෂාවෙන් සිටින සෙලූමනෑසියන්ට පින් අනුමෝදන්කිරීම සහ, සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සුවසත පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරනවා බොරොලැස්ගමෝ දෙවුල් පිටිය, ගොවිකම් පෙදෙස දෙසිය දහනවයෙන් තිස් දෙකනිවසේ පදිංචි, ප ගම්පහා අකර විට දෙසිය එකෙන් ඒ නිවස්සේ පදිංචි හේමන්තී ගුණවර්ධන මැතිනය ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වෙනවා. අදදින උපන්දිනය සමරණ Hඒ මහානාම මහතාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අපි ඔබතුමාට සුවසපිරි උපන්දිනයක් වඒවා කියලා ප්‍රාර්ථනා කරන ඒවාගේම පරලෝක ප්‍රාප්ත දෙමවපියන් ගරුවර ගුරුවවරියන් රණවිරුවන් සහෝදර සහෝදරියන් සීලු දෙනාගේම භවගාමී දිවිය වාසනාවන්තවේවා කියන ප්‍රාර්ථනාව සුජීවත්ව සිටින බිරිද දූදරු මොනුබරුමිනි බිරිියන් මේ සියලු දෙනාගේ සලු ග්‍රහාපල දුරුවී උතුම් වෝ තුළුරුවනේ පිහිටා රක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ගම්පහා කරවිට දෙසියකෙන් ඒ නිවසේ පදිංචි පින්වන්ත හේමන්ති ගුණවර්ධන මැතිනිය සහ වෙදෙස්ගත දූදරුවන් පිරිස. අතුරුගිරිය ඔරුවල මහදනිය අනෝජාෛරංගනී මැතිනිය ප්‍රධාන පවුලේ. දූදරුවන් සීලු දෙනා ධර්ම දේශනාවේ දායකත්වයට එක් වෙනවා. Hද. මියුරින් මෑණියන් සිහිකර පින් අනුමෝදැන් කිරීම එතුමියගේ භවගාමී දිවිය, වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම වසර විසි හයකට පෙරමිය ගිය Pපසේන පියාණන් සිහිපත් කිරීම වසර තිස් අටකට පෙරමිය ගිය සිරියාවති ආත්තම්මා සිහිපත් කිරීම HD. සයින්නපු හාමි C සහ Hදආරියදාස මාමණ්ඩිය ප්‍රධාන මේ පරලවගිය සිලූමනෑසියන්ට පෙන් අනුමෝදන් කිරීම අපවර්වන්නට යෙදුණු ම සංඟරුවනට පෙන් අනුමෝදන් කිරීම. අපපොස්ස උසස් පෙළ විබභාග සඳහස් සූදානම් වන පමෝධානේත්මිණී සහ අනෝති සමරවික්‍රම දියනියන්ට විභාගජය ප්‍රාර්ථනා කිරීම කායික මානසික සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව තරිදූ රූකාන්ත පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ගෞරවනය දේශකයණන් වහන්සේට දුක්නිරෝගී සුවය චිරජීවනය පතා ධර්මදේශනාවට එක්වන්නේ අතුරුගිරිය ඔරුවල මහදනිය අනෝජා අයිරාංගනී දියනිය සහ පවුලේ දෝදරුවන් සේරු දෙනා. අගලවත්ත දා පිළිගොඩ වික සිතනිවසේ පදිංචි නන්දාගුණවර්ධන මැතිනිය, විශ්‍රාමික ගුරුමාතාව ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. දහසේ අගෝස්තුමාසය විසි අටවැනිදින මිය ගිය, විජනායක විශ්්‍රාමික ගුරු සිහිපත් කිරීම එතුමාට පින්පෙත් අනුමෝදැන් කිරීම එතුමාගේ තුන්වනගුණ සැමරුම ඒ වගේම ඉත්තාෑපාන පදිංචිවසිට මිය ගිය මාලබේ ශාන්තිහි පදිංචිව සිටි DKවි ජනායක පියාණන් සහ ඩඩ පොඩි නෝනාමෑණියන් සිහිපත් කර පින් අනුමෝදැන් කිරීම මියගිය සොයුරු සොයුරියන් සීලවත ගුණසේන කරුණාදාස මෙ අයට පින් අනුමෝධැන් කිරීම සුගතදාස තඹ විට පුතුට පින් අනුමෝදැන් කිරීම, දාපිළි ගොඩ පදිංචිව සිට මිය ගිය ඒ ඒ වේලින් ගුණවර්ධන පියාණන් සහ ඩීවි මයි නෝනාමෑණියන් සිහිපත් කර පින් අනුමෝදැන් කිරීම. කෝලඹ, ස්්‍රී ජයවර්ධනාරාමයේ වැඩ සිට අපවත්වන්නර යෙදනු කෙසල් හේනාවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන ගුණවර්ධන පවල්ලේ. පරලව ගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීම විතානවත්ත පදිංචිව සිටමිය ගිය මවපස සියලූමනෑසියන්ට ගොරුවර ගොරුවරියන්ට පින් අනුමුෝදැන් කිරීමත් අධ්‍යාපනය ලබන දූදරුවන්ට සුවසෙත ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ අගලවත්ත දා පිළි ගොඩ වික සිත නිවසේ පදිංචි නන්දාගුණවර්ධන මැතිනය ප්‍රධාන සලු මොනරාගල දුොඹගහවෙල පදිංචිව සිට මිය ගිය කේම් අපප්පු හාමී මැතිතුමාසි හිපත් කරපින් අනුමෝදැන් කිරීම එතුමා මිය පරලව ගොස් වසර පහක් පිරීම නිමිත්තෙන් මෙ පින් අනුමෝදැන් කිරීම සිදු කරන්නේ ඒ වගේම වරිග පරම්පරාගත මිය පරලව ගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීමත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ගෞරවනය දේශකයණන් වහන්සේට උන් වහන්සේගේ ශාශනක කටයුතු වඩාත් පුළුල්ලුව කරගෙනයාමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා ධර්මදේශනාවේ දායයිකත්වයගෙනටයුතු කරන්නේ මොනරාගල ොඹගහවල නිවසේ පදිංචි ආදරණය බිරිද, ඩිකරුණාවත මාතාව, ඉනෝතා, ඉරූෂෂ, ඉමල්කා, නදීකා, දූදරුවන් මනුබුරු මිනිබිරියන් සීලු දෙනාම අද දවසේ ධර්මදේශනාවේ දායිකත්වයට එක් වෙනවා. මීළඟට, මයිතාම ගෞරවවෙන්න ආරාධනා කරනවා ගෞරවනය දේශකයණන් වහන්සේට පුුණ්‍ය අනුමෝදනාව සඳහා. සදහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න වචනය පරිසමාප් තාර්ථයෙන්ම මේ පිංකමට නන් දෙසින් සැදැහයෙන් දායක වුුණ ඔබ පින්නතුන් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණිකයි. ඔබ වෙනුවෙන් නිදනක් ප්‍රාප්ත ඒ නම් සඳහන් කළ, එදායිකත්තේ දරූපින්නත් ඔබහැම දෙෙන වෙනවෙෙන්ෙ දෙන ප්‍රාප්, මෞද්ධෙමවපියාදී සියලු ඥාතිවරගයාට. මේ උතුම් ධර්මදානමේ පිංකම අනුමෝදං වෙත්වා. අපගේ ඥාතිවරුන් ඔබගේ ඥාතිවරුන් නිදාපිබිධයක් මෙෙන් සැනසීමට පත්තේවා මේ පරලෝගිය ඥාතිවරුන් ප්‍රාර්ථනයේ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලප්‍රාත්ථනා කරමු. එවගේ මේ අධ්‍යාපනයේ හදාරණ දරුදැරියන්ට ඒ අධ්‍යාපන කටයිුතු සිදුකරන්න්නට අවශ්‍යකායික මානසික ශක්තිය මේ උත්තුම් ධර්මාණ සංසතුලින් ලැබේවා එ අපොස උසස්පිල විභාගයට ඉදිරිපත්තන දරුවන්ට එවගේම ලංකාවා සීල්ලෝකවාසි දරු දරියන් හැම දෙනාටම මෙ ධර්මාන සංසතුලින් ඔබගේ ප්‍රඥාව දියුණු කරන්නට දැනුම දියුණු කරගන්නට මේවඋතුම් ධර්මය ආනිසංස හේතුවාසනාවේවා. කරනකින් රැකීරක්‍ෂාාව්‍යාපාර වෙහෙළදාම් ආදිය තිනෙන් දිනට පත්වේවා, නොෙක් විදිහි පීඩාකාරී තත්ත්වයන් අපාසුතාවයන් දුර්භික්ෂයන් දුරුවෙලා ඔබට ඔබේ පවුලෙ සැමට සැනසීමවේවා. ආෂෙන්ග, වර්නෙෙන්ග, සැපෙන්, බලෙෙන්, ප්‍රඥාවෙන්, ආධ්‍යවේවා. අපවත්ති දාල අතිෞරුවණය නායක මහින්පාණන් වහන්සේලා උතුම් නිර්වාණ අවබෝධය වේවා ඔබ අප හැම දෙනාටම උතුම් චතුරාරි සත්‍යවබෝධයම වේවායි ප්‍රර්ථනා කරනවා. සිල් දෙවියන්ට පින් අන්මෝදන් කරමු දෙවියන්ගේ දේවාරක්ෂාව වේවා දෙව බැල්ම අනුකම්පාාවවේවාෙන පාර්ථනය. ආකා සට්hහාච බුම්මට්ටා දීවානාගාමහිද්දිිකා පඤ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංගකන්තුලෝකසාසනන් ධර්මස්ත්‍රවනානි සංසතුලින් උතුම් නිර්වානවබෝධේවේවා. ධර්ුම දේශනය පැවැත්වූ කෞරවණය දේශකයණන් වහන්සේ, කොළඹ හත බුලස් පටුමග ශ්‍රී ජිනෙන්ත්‍රාරාම විහාරාදී පති, ශාස්ක්‍රපති පූජ්ජය පාද බඹරගම සෝමරථන ස්වාමින් වහන්සේ. අපි උන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදුූ සාදුූ සාදුූ! මේවැනි ධර්මදේශනයක දාකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම්. ඔබට පිළිව අපට කතා කරන්න අපේ දුරකතනාකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවෙයයි. ඇැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනය සල්BC ධර්මදේශනා YouTubeුබ නාලිකා ඔස්සේ ද ඩයිලොක්ටව විසි පහ PියTV අනු හතර ජය රූපවාහිනය ඔස්සේද විකාශය වන වග සිහිපත්කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.